මට පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා ඒ අය මට උදව් උපකාර කරනමින් වැඳලා ඒ තුමන්ලාගෙන් මියලාගෙන් මම එල්ලා සිටිනවා මට පුළුවන් මේ බලන්න මේ චූටි දුව හැමදාම මට කෝල් කරගෙන තාත්තේ මට පාළුයි මට එන්න කියකිය මං දැන් අවුරුද්දයි මාස 7ක් රෝහලේ වාඩි පොළ පුණු උත්පාදනයකෙක ඉතින් මෙයා මට සෑහෙන දුකයි මෙයා ගැන පොඩි දවසේ ඉඳන්ම මම මෙයාට හුරතල් කරන්න මම හිතියේ නෑ අපිට කැමීම හාමුදුරුවෝ කොහේ හාමුදුරුවෝයි කැමීම දෙන්නේ කැම ජයන්ති පන්සලේ නායක හාමුදුරුවෝ තමයි හැමදාම හවසට එහෙම නෝන්ලාට එන්න කියලා කැම දෙනවා ඔව් මේ වෙලා ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා අරගෙන සමාදාසල දුවලා ගිහිල්ලා අරගෙන එනවා කැම ඔව් අරගෙන ඇවිල්ලා තමයි මේගොල්ලෝ කන්නේ බොන්නේ සමහරක් විට ඒක ඉතුරු වෙන එක ඉතුරු කරලා පහුවෙන්දටත් ඒගොල්ලෝ උදේටත් ඒ කනම බොනවා කියන ඔයාලා අර ගියන කෑම ඉතුරු වුණොත් එහෙම හවසටත් තියාන උදේටත් කනවා ඔව් උදේටත් කනවා කාලා එහෙම තමයි ඒ හාමුදුරුවෝ උදව් කරනවා උදව් කරනගෙන සාමාන්‍ය දැන් කෑම තිබුණ නැත්තම් පාන් ගන්න හරි කියලා සල්ලි දෙනවා මේගොල්ලන්ට පාන් අරගෙන ගිහිල්ලා කන්න කියලා හරි ඒ වගේ උදව් කරනවා ඒ හාමුදුරුවෝ ජයන්ති පන්සලේ කියලා පුරුක් දෙයක් ඈත්ලා කිව්වා සුසුම් කියන ඔපරේෂන් කරලා තියෙනවා කරලා තියෙන සුසුම්නාව සුසුම්නාව ඩැමේජ් වෙලා තියෙනවා එතන ඔයා දන්නේ මම දන්නේ අය කොහොමද ගන්නවා හා කොහොමද හොඳින් ඉන්නානේ එයා කවදද ආවේ අද ආවේ ආයි පහට පහින් ඉස්සල යන්න ඕන ආයි යන්න ඕන අස්රන් කරලා හා අන්තිමේ දී ගන්න හලෝ ෂෝටි දුව මම මොන්ටිසෝරි යන්නේ නැද්ද ඈ ලබන අවුරුද්දේද නේ වයස කීයද අතරයි යව යවන්න බැරුණා ඉතින් මම නෝන හැමදාම එනවා නිස්පීකාර ආ හැමදාම ගෑන හවස් වෙලා එන්නේ ඉතින් ලොකු දුව තමයි එයාව බලාගන්නේ ආ බලාගන්නේ එයාත් මේ පාර සාමාන්‍ය පෙළ ලිව්වේ හා හා ඉතින් එයාටත් හුඟක් ඉස්කෝලේ යන්න බැරුණා ඉතින් මේව බලාගන්න ඕනේ ඉතින් ආ පොඩි කෑම හා කියන සුසුම්නාව තමයි මේ ඔපරේෂන් කරලා තියන්නේ නේද? 12ක් දාලා තියෙනවා. එන 12ක් දාලා තියෙනවා. අවුරුදු කීයක් වෙනවද අයි? ජනවාරි 19 එක අවුරුදු දෙකක්. අවුරුදු දෙකක් වෙනවා. ඉස්කෝලේ අවුරුදු මාස 7ක්. හා හා. මේක ව්‍යායාම තමයි කරන්නේ. කවුරු හරි ඉන්නම ඕන නේද? ඔව් නෝන උදේ ඉනෝ හැමදාම. ආ හැමදාම මෙහෙ උදේ ඉඳලා යනවා. එනවා හවස වෙනකන් ඉන්න පුළුවන්. හා හවස වෙනකන් ඉන්න පුළුවන්. ඔව් ගෑනුවරත් ළඟ වුණත් ඉන්න දෙනවා මේ ඉස්පිරිතාලේ. ඔව්. ලෙඩ්ඩු. හත් දෙනෙක් ඉන්නවා.
හදෙනකින්. එතකොට අයි මොකද්ද ඔයාට මුලින් ඉඳලා කියන්න මොකද්ද ඔය සිද්ධ වුනේ ඔයාට ඔහොමුනේ ඇයි? මම වඩු. වඩු කාරණේ උපතින්. ඔව්. මම ඊට පස්සේ මඩුව ආගෙන ගෙදර වැඩ කරා. හා. වැඩ කරලා මට දොරටියාව පන්සලේ හාමුදුරුවන්ගේ ඒ පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ අක්කගේ ගේ හැදුවා. ඔව්. ඒකට මම ගියේ උළුහු ජනේල ඒව කරන්න. හා. මට හාමුදුරුව තමයි කතා කරේ. ඔව්. ඒ වැඩ කරන්න ගියාම මගේ වැඩ ටික මම ඉවර කරා. ඔව්. උළුහු ජනේල දොරවල් ඒව හදලා ඉවර කළා. හා. ඊට පස්සේ මම එන්න හදනකොට හාමුදුරුව මට ආපහු කිව්වා අර වහලේ වෙන කෙනෙක් කරපු එකක්. හ්ම්. ඒකේ අර සීක් කියලා ගහලා නැහැ. ඔව්. හොඳට කරලා නැහැ. හ්ම්. ඉන්දා මට ඒක ගහලා දෙන්න කියලා. ඒකත් ගහලා දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ඒකට තමයි වහලට නැග්ගේ. ඔව්. නැග්ගම මම ඒක ගහහින්දිද්දි මමයි ගෝලයයි. හා හා. ගහහින්දිද්දි මේ ඒ සීට් එක මම හිටපු සීට් එක පිපුරුවා. වහලේ උඩ. වහලේ උඩ. පිපුරලා මාව බිමට වැටුණා. හා හා. වැටුණාට පස්සේ ඒ වැටෙන ගාම මගේ මේ කකුල පණ නැතු වෙනවා. හා හා. ඊට පස්සේ මම දන්නා සුසුම්නාව කැල්ලගෙල මම ඉච්චර දැනවන්නේ. ඊට පස්සේ මාට මාව උස්සලා ගන්න හදනකොට මම කිව්වා මාව උස්සන්න ඉපා අමාරුයි කියලා. ඊට පස්සේ මාව ලෑල්ලක තියාගෙන ඉස්සරහට ගෙනාවා. ඔව්. ගෙනාවට පස්සේ මාව වීල් එක දාන්න හැවිද්දා. මං කැහැගුවා වීල් එකේ දාන්න එපා මට අමාරුයි කියලා. ඊට පස්සේ ආපහු ඒගොල්ලෝ වෑන් එක ගෙනාවා. හා හා. වෑන් එක දාන්න හැවිද්දා මම මේ දැන් කැහැගුවා මට බෑ කියලා. බෑ කිව්වම ඊට පස්සේ ඒගොල්ලෝ ඇම්බුලන්ස් එකට කතා කරා. හාමුදුරුවෝ කතා කරාම ඇම්බුලන්ස් එකක් ආවා. ඇවිල්ලා ඒකයි තමයි මාව දාගෙන කුරුණෑගල ස්පිටාල්ට ගියේ. හා හා. ගියාට පස්සේ මම ඊට පස්සේ නෝනන්ට කෝල් කරා. කෝල් කරගෙන මාත් එක්ක වැඩ කරපු ගෝලයා කතාරම එයා කිව්වේ නැහැ. මම ඊට පස්සේ කෑවල කිව්වා කියන්න කියලා මගේ කකුල පණ නැහැ කියලා. ඊට පස්සේ කොහොම හරි මම නෝනට ඇවිල්ලා තියෙනවා මම එහෙම කැහැගෙන. මගේ ඔයගෙලින් දැම්ම කකුල පණ නැහැ. පණ නැතුව මම කැහැගෙන ඉද්දි ඊට පස්සේ නෝනයි මස්සිනයි ස්පිටාල්ට ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා ළඟ කවුරු හරි ඉන්න ඕන හින්දා මේගොල්ලෝ රුපියල් 3000ක් දීලා එක්කෙනෙක් ළඟ ඉන්දුවා. ඉන්දුවට පස්සේ දැන් මට ඉන්න බෑ මම කැහැගෙන ආරය. ඊට පහුවෙනිදා ආයේ ඇවිල්ලා ඒ හාමුදුරුවෝ ඇවිල්ලා තිබුණා. හාමුදුරුවෝ ඇවිල්ලා ඊට පස්සේ මාව කොළඹ යවන්න මාව MRA කරන්න ඕන කියලා කොළඹ යවන්න ඕන කිව්වා. ඊට පස්සේ මාව ඇම්බුලන්ස් එකක කොළඹ යවුවා. කොළඹ යවලා කොළඹ ගිය ගමන් මගේ මේ දෙපැත්ත යොකල්ල බට දෙකක් දැම්මා. හ්ම් හ්ම්. ආ දැන් ওই දෙපැත්තෙන් බට දෙකක් දාලා දෙකක් දැන් නැහැ ගැලෙව්වා. ආ ගැලෙව්වා. බට දෙකක් දැම්ම එකක් ලේ යන්න එකක් වතුර යන්න කියලා තැල් නැලිච්ච ලේ යන්න කියලා. හා. ඊට පස්සේ ආයේ පෙන්හල්ල ඊට පස්සේ ආපහු වාට්ටුවකට දැම්මා. දැම්මට පස්සේ මගේ MR එහෙම ගත්තා මගේ මේ කුඳු ඇට පෙළිය කැඳලා කියලා පුරුක් දෙයක් ඈත් වෙලා කිව්වා. සුසුම් කියන ඔපරේෂන් කරලා තියෙනවා. කරලා තියෙන සුසුම්නාව. හා හා. සුසුම්නාව ඩැමේජ් වෙලා තියෙන්නේ. ඩැමේජ් වෙලා කියලා. එතන ඔයා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඊට පස්සේ ඔපරේෂන් කරන්න ඕන කිව්වා. හා හා. ඕන කියලා ඊට පස්සේ අපේ මස්සිනාගෙන් මගේ ළඟ හිටියා. හා හා. මගේ සහෝදරේ නැහැ නෝනගේ මේ නංගි වැඳපු එක්කේන. ඔව්. ඊට පස්සේ ස්පිටාලෙන් කිව්වා කකුල් දෙකට වග කියන්නේ. හා හා. ඔපරේෂන් එක කරන්න ඕන කියලා. ඔව්. මන්ට ඉතින් කරන්න දෙයක් නැති කමට මම කිව්වා ඉතින් මේ ඔපරේෂන් එක කරන්න කියලා ඊට පස්සේ. ඔව්. එතකොට කවුරුත් හිටියේ නැහැ මගේ නෝනටවත් එන්න විදියක් තිබුණ නැහැ කොළඹ. හා හා. ඉතින් ඔපරේෂන් එක මමත් අත්සන් කරා කමක් නැහැ කියලා. ඔව්. ඊට පස්සේ ඔපරේෂන් එක කරලා ඉවරලා වෙන වාට්ටුවකට මාව අයිසියුවකට දැම්මා. ඔපරේෂන් එක කරලා ඉවරලා. හ්ම්. ඉතින් ඒක ඉදිද්දිත් මම කැහැගනවා ඊට පස්සේ නෝනයි ළමයි නෝ ඇවිල්ලා නෝන විතරයි එන්න දුන්නේ මාව බලන්න. ඔව්. ඉතින් අයිසියුවේගේ මාව බැලුවා එයා බලලා එයා ආපහු මස්සිනාවත් එක්ක මෙහෙ ආවා. මම ඒක ඉදිද්දි මට ආපහු කොරෝනා හැදුනා. හ්ම්. කොරෝනා හැදිලා කොරෝනා වාට්ටුවෙත් මම දවස් 7ක් හිටියා. ඉඳලා
කොහොමහරි මට පෙරලෙන්න කරන්නවත් බෑ. ඔව්. නැන්දි බොහොම මාරු ඉඳලා ඊට පස්සේ ටිකට් කැපුවට පස්සේ ගිහිල්ලා සති දෙකක් විතර හිටියා. ඉඳලා අර මෙහෙ වාහනයක් අරගෙන එන්න සල්ලි නැති හින්දා. ඒ හින්දාලා සති දෙකකට පස්සේ තමයි මේ මෙහෙ ආවේ. ඉතින් ඒ මම වැටිච්ච තැන ඒ හාමුදුරුව අද වෙනතුරු මාදියා බලන්න එක සැරයක් ඊට පස්සේ මම බැන්න නිකන් මිනිස් ගමේ අය අහනවා ගෙව්වා මේ මොකද එන්නේ නැත්තේ කියලා. හ්ම්. ඊට පස්සේ මම කෝල් කළා ඒ නැන්දගෙන උන්ට කිව්වට පස්සේ හාමුදුරුව ඇවිල්ලා ආ ගෙව්වා එයාගේම ගෝලයක් වුණා නම් එයා උදව් කරනවා. නැත්තම් උදව් කරන්නේ නැහැ කියලා ඒ හාමුදුරුවෝ ටියව පන්සලේ ඒ හාමුදුර ඒ හාමුදුරුව ඇවිල්ලා කොළඹ දිසාවේ මහා සංඝනායක කොළඹ වරාය පන්සලේ නායක හාමුදුරුව කෝටිපති හාමුදුරුව කෙනෙක්. ඔව්. ඉතින් අදටත් මාව බලන්නේ කිසිම උදව්වක් නැහැ. කිසිම උදව්වක් නැහැ. මම කෝල් කරා මේ ළඟදිත්. කෝල් කරාමවත් කෝල් එක ෆෝන් එක ඒක මනුස්සයෙක් නෙමේ. ආ නේද මනුස්සයෙක් නෙමෙයි කියන්නේ එයාගේ ගෝලයක් වෙන්න ඕන උදව් කරන්න. ඔව් නැත්තම් උදව් කරන්නේ නැහැ. උදව් කරන්නේ නැහැ එයා. ඔව් ඉතින් මම ඒ තරම් අසරණ වෙලා දැන් ඉන්නේ දැන් කුලී ගෙදරක ඉන්නේ. ඉතින් දුවල 3 දෙනෙක් ඉන්නවා. දුවල 3 දෙනෙක් ඉන්නවා. ඒතකොට දුවලගේ වයස කොහමද අයි? ආ දවස පොඩි දුවට අවුරුදු 4යි. ඔව් ආ දෙවෙනි එක්කෙනාට අවුරුදු 14යි. ඔව් අනේ ලොකු එක්කෙනාට අවුරුදු 17යි. එයා සාමාන්‍ය පෙළ ලිව්වා මේ පාර දැන් ප්‍රතිඵල වෙනකම්. එතකොට දැන් ඔයාලා ජීවත් වෙන්නේ ඔක කරගන්නේ කොහොමද? ජීවත් වෙන්න කියන්නේ මට ආබාධිත දීමනාව තියෙන එකෙන් 5000ක් හම්බ වෙනවා. ඔව්. ඒකයි මට මම නම් වශයෙන් කියන්න දන්නෙත් නැහැ. මම දැකලත් නැති මහත්යෙක් ඉන්නවා. හ්ම් හ්ම්. ඒ මහත්යා කොළඹද කොහෙද? කොහෙද කියලාවත් හරියට දන්නේ නැහැ. මහත්යා කියන්නේ නැහැ. ඔව්. ඇත්තම ඒ මහත්යා උදව් කරනවා. උදව් කරනවා කියන්නේ දුවට ඉස්කෝලේ යන්න කරන්න ඒ මහත් පන්ති එල්ට කාර්ය උදව් කරන්නම් කියලා තිබුණා. ඔව්. ඒ මෙයාගේ පන්තියේ ළමෙක්ගේ අඳුරු අම්මා දන්න කෙනෙක් තමයි මේ මහත්තයා. හ්ම්. අය වුණා අපි අදටවත් දැකලා නැහැ. මේ මහත්තයා කවුද කියලාවත් අපිට කියන්නේ නැහැ. හා හා. හ්ම්. ඉතින් මේ මහත්තයා උදව් කරනවා. ඔව්. ලොකු මේ ගන්නේ මේ සාමාන්‍ය ඉතින් අපිට දැන් අර ඒකින් ගෙවල් කුලි දුවගේ ඉස්කෝලේ වැඩවලට පන්ති වැඩවලට ඒ වලට ගන්න එහෙම සෑහෙන්න උදව් කරන මේ මහත්තයා හුඟක් පින් වෙන්න උනා. අවුරුදු එකමාරකේ නම් එකමනේ. ඒතකොට අයි දැන් මේ අවුරුදු එකමාර ඇතුළත අර ඔයා දැකලවත් නැති, දන්නේවත් නැති අය තමයි ඔයාට උදව් කරන්නේ. උදව් කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ටත් හැමදාම උදව් කරන්න බෑ. ඔව් මට ගමේ මේ ගමේ අයත් සෑහෙන්න උදව් කරා. ඔව්. යම් කිසි මම මොකක් කර පිනක් කරලා ඇති ඒ හින්දා පාලා බීලා ඉන්න තත්ත්වය එන්නේ මේ ගමේ අයත් හාල් එහෙම ඒවා බඩු එහෙම දුන්නා උපකාර කරා. ඒ හින්දා අකරසව කරන්නෙත් නෑ යන්නේ නේද යන්න බෑ. ඔයාට කරන්න බෑ පොඩි එක්කෙනා හින්දා. දැන් අනිත් අය උදව් කරන දේවල් වලින් තමයි ඔයා යැපිලා ඉන්නේ. යැපිලා ඉන්නේ. මේ මිනිසුන්ටත් හැමදාම කරන්න අපහසු නේද? ඔව්. එතකොට දැන් මේ ගෙදර මම කුලියට ඉන්නේ. හා. මාසෙට රුපියල් 4000ක් දෙන්න ඕන. දෙන්න ඕන. ඒ වගේ ඒවා ගන්න කොහොමද එතකොට? ඒ වගේ ඒවා ගන්නෙත් අර හම්බ වෙන සල්ලි වලින් තමයි. තමයි මහත්ය දෙන සල්ලි වලින් එහෙම තමයි. එතකොට බස් කුලිය යනවා නෝනට සෑහෙන මුදලක්. ඔව්. තව මට කලින් අපිට ඩිසර්ඩින් කියලා බෙහෙත් පෙති වගේ දුන්නා. ඔව්. ඒක අපි මේ කකුල් මේව දිගෑරෙන්න තමයි ඒක දෙන්නේ. ඔව්. ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕන. දවසට ඒ බෙහෙත් පෙති දෙකක් බොන්න ඕන. ඔව්. එකක් කනවා දැන් 102ක්. ඒ වගේ. ඒක බෙහෙත් පෙට්ට දවසට දෙකක් අනිවාර්යෙන් බොන්න ඕන. 204ක් යනවා. හා හා. දැන් ඒක රෝහලෙන් දෙන්නේ නැහැ. ඔව්. අපි සල්ලි දීලා ගන්න ඕන. හා හා. ඉතින් ඒක ගන්න ගන්නත් හරි අමාරුයි කරගන්න. දැන් මට හුඟක් අමාරුවෙන් තමයි. ඊට පස්සේ බලාලි විජේ සප්ලයි ආයතන හම්බුණා. ඒකේ මම අවුරුදු 4-5ක් වැඩ කරා විජේ සප්ලයි එකේ බලාලි. ඒකේ වැඩ කරලා තමයි මම මේ ගෙදර වැඩ කරන්න මට සමෘද්ධියෙන් මැෂින් එකක් හම්බුණා. හා සමෘද්ධියෙන් මැෂින් එකක් හම්බුණා. ඒ මැෂින් එකේ මට භාගයයි ගෙවන්න තිබුණේ. ඉතින් සමෘද්ධියෙන් හම්බ වෙන සල්ලි වලින් මම මේ මැෂින් එකට ගෙව්වා. ගෙවලා අවසන් කරාට පස්සේ මේ මැෂින් එකෙන් මට තියෙන හින්දා මම ඒකෙන් ගෙදර වැඩ කරා. වැඩ කළා තමයි මේ දේ මට සිද්ධ වුනේ. ඒ වගේ මම දැන් හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට දැන් ඉඩමක් හම්බුණා. මම මේ මාමා කෙනෙක් මට දුන්නේ. ඒ කොච්චර දහම්බල තියෙන ඉඩමයි මට පර්චස් 10ක් හම්බුනේ. ඒ මාමාගේ මම වැඩ වගේක් කරා
ලීවගයක් ගාලා කරලා දුන්නා නිකන් මං සල්ලි ගත්තේ නැහැ. හා හා. ඒ මේවකට ඒ මාමා මට ගෙදර ඇවිල්ලා තිබුණ දවසක් කවුද කියලා දැනගෙන. හා හා. දැනගෙන ආ කියන්නේ ඔයා අසනීප වුණාන් පස්සේ. පස්සේ මේ ළඟදී දැන් මාස 4කට දැන් මහත්ය අවුරුදු 1 තම ආරක් එකයි මාස 7ක් විතර මේ ස්පිරිතාලේ වාරියතොර මේ කොබුස්තාපනේ කරේ මම අපිට මේ අපි කැඩියට තමයි ගෙදර ඉන්නේ අපි දැන් ගෙදර කුලියට ඉන්නේ අපිට ඉන්න තැනක් මේ ඉඳමක් හැම තිබුණේ මේ මහත්ය වැඩ කරපු මාම කෙනෙක් මේ අපි ගැන දැනගෙන අපි ඉස්තර හොයලා බලලා අපිට මේ ප්‍රොජෙක්ට් 10ක මේ बलापुर එතකොට ඔයාලගේ දැන් මහත්යට අමාරු වෙලා ඉතින් කොහමද ජීවත් වෙන්නේ මේ දුවලා දෙන්නෙක් ඉන්නවනේ දුවලා තුන් දෙනෙක් ඉන්නවා අපිට කෑම එහෙම හාමුදුරු කොහේ හාමුදුරුදයි කෑම බීම දෙන්නේ කෑම ජයන්ති පන්සලේ නායක හාමුදුරු තමයි හැමදාම හවසට එහෙම නෝනලාට එන්න කියලා කෑම දෙනවා කෑම දෙනවා ඔව් මේ වෙලා ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා අරගෙන සමාදාසල දුවලා ගිහිල්ලා අරගෙන යනවා කෑම. ඔව්. අරගෙන ඇවිල්ලා තමයි මේගොල්ලෝ කන්නේ බොන්නේ. සමහරක් විට ඒක ඉතුරු වෙන එක ඉතුරු කරලා පහුවෙන්දටත් ඒගොල්ලෝ උදේටත් ඒ කනම බොනවා. කියන ඔයාලා අර ගියන කෑම ඉතුරු වුණොත් එහෙම හවසටත් තියාන උදේටත් කනවා. ඔව් උදේටත් කනවා. 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 කාලා එහෙම තමයි ඒ හාමුදුරුව උදව් කරනවා උදව් කරනගෙන සාමාන්‍ය දැන් කෑම තිබුණ නැත්තම් පාන් ගන්න හරි කියලා සල්ලි දෙනවා මේගොල්ලන්ට. පං අරගෙන ගිහිල්ලා කන්න කියලා හරි ඒ වගේ උදව් කරනවා ඒ හාමුදුරු ජයන්ති පන්සලේ හා ගොඩක් අය උදව් කරනවා මේ අපිට මේ හාල් එහෙම බඩු එහෙම ගොඩක් දුන්න ඔව් දැන් ගොඩක් අයට උදව් කරන්න අමාරුයි දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් මේ දැන් මේ දුවට පන්ති යන්න ඕන එයා ඒ පදනමකට තමයි ඒ පන්ති ගියේ ඉංග්‍රීසි ක්ලාස් එකක් එහෙම කරන්නේ. ඔව්. අර මහත්ය කලින් කෝ වගේ අපි අර දන්නේ නැති ඒ මහත්ය තමයි ඉතින් අර එයාට උදව් කරන්නේ එහෙම. ඒ වගේ ගමේ අය ගොඩක් අපිට උදව් කරලා තියෙනවා මේ අපි තහාලේ බඩු මුට්ටු වලින්. ඒ වගේ මගේ දැන් සහෝදරයෝ මේ සහෝදරයෝ ඒ අය උදව් කරලා තිබුණා. දැන් ඒ හැම උදව්වක්ම අරගෙන අපි මේ හැමෝම උදව් කරාට දැන් අපි ගොඩක් අර අමාරු තත්ත්වෙට ඉන්නේ මේ හරි අමාරු වෙන අර ඉස්සර වගේ ගොඩක් අය උදව් කරන්නත් බැහැනේ ඔව් රටේ තියෙන තත්ත්වෙත් දැන් අර දැන් අර මුදල් පැත්තෙනුයි අනිත් ඒ වගේ අතුරු මේ ගොඩක් ඉතින් අර අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ මේ අර අපිට ලොකු සතුටක් තියෙන අර ඉඩමක් හම්බ වෙච්ච හින්දා ඒ ගේ හදන්න ගත්තම නිවස හදන්න ගත්තම ඒ මහත්යම කිව්වා සමදායකත්තේ කොහොමාරි අරගෙන දෙන්නම් කියලා. ඔව්. කාගෙන්ද කියලා දන්නේ හැම එකකටම සමදායකත්තේ නොමිලේ අරගෙන දෙන්නම් කියලා මේ මහත්ය අපිට කිව්වා. හා හා. ඉතින් එහෙම වල දැන් බලාපොරොත්තු තියෙන සාමාන්‍ය මොන වගේ ගයක් හදා ගන්නද? සාමාන්‍ය කාමරයක් හරි කාමර දෙකක් හරි තියෙන විදියට ගයක් පොඩියට හදා ගන්න තිබුණා නම් ඒ මාමට ඒ පවුලේ අයට ඒ වගේම මට මේ කොහොම හරි මේ ඉඩමේ ගියක් හදාගන්න පුළුවන් වෙනොත් මගේ මේ දරුවන්ගේ ආරක්ෂාව මේ නිවැරදි කරගන්නත් පුළුවන් මේ මට එතකොට යම්කිසි මේ මහත්යෙක් ගෙදර එක්කගෙන ආවන් පස්සේ යම්කිසි එකක් හරි
උපයක් මොන හරි දැන් මේ වෙනුව අපේ පවුල වෙනුවෙන් යම් කිසි දෙයක් කරගන්න හැකියාවක් මේ ලැබෙයි මහන්න පුළුවන් ඒක තමයි මේ මගේ බලාපොරොත්තු ඉල්ලීම අපිට දැන් ඉඩම දීලා තියෙන ඒ ඉඩම දීලා තියෙන හින්දා දැන් අපේ ගේ හදා ගන්න පුළුවන් ඉතින් ඒක ගේ හදලා දෙන්න අපිට උදව් කරන්න කියලා තමයි දැන් මා පුතා දැන් ඉස්කෝලේ කොහමද කීයේ දින්නේ පුතේ? ඔලෙ ලිව්වා. පන්තියේ සාමාන්‍යයෙන් කලින් ඔයා කී වගේද වෙලා තියෙන්නේ? 10න් උඩ. 10න් උඩ. හොඳට ඉගෙන ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට යම් කිසි දෙයක් ඉල්ලන්න තියනවද? සාමාන්‍ය පෙළ පාසිය කියලා ෂුවර් එකක් තියෙනවා. ලොකු බලාපොරොත්තුවක් තියනවද? ඔව්. ෂුවර්ද? කටිය දෙන සල්ලි වලින් තමයි අපි ඉතින් ඉන්නේ ගෙවල් කුලියට එහෙම 4000ක් එහෙමත් ගෙවනවා. එතකොට මගේ පන්ති සල්ලි එහෙම ගෙවා ගන්න මට ඉතින් අමාරුයි. මට උසස් පෙළ පන්ති වලට පන්ති යන්න උදව් කරන්න කියලායි මේ ගේ හදා ගන්න උදව් කරන්න කියලා තමයි. ඉතින් ඒ දවසල සාමාන්‍ය පෙළට රිවිෂන් එහෙම රැ තිබ්බා. ඉතින් මාව එකගෙන යන්න තාත්තා ඉස්පිරිතාලේ. එතකොට මේ සර්ලා මට කිව්වා පුතේ මං ගෙනත් දාන්න රැට මේ කියලා 11ට විතර මාව පන්ති වල උනාට පස්සේ සර්ලා ගෙනත් එක්ක මාව ගෙනත් දානවා. එහෙම තමයි ඉතින් සාමාන්‍ය පෙළට පන්ති ගියේ. තව මේ සර් කෙනෙක් උදව් කරනවා මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් කියලා. ඒ සර් දෙන සල්ලි වලින් තමයි පොත් එහෙම ගත්තේ. පන්ති එහෙම ගියේ. මේ ශාන්ත සේනා පන්දෙනුනේ ගල්ගමුව සිද්මා එකේ ඉංග්‍රීසි කෝස් එකේ කම්පියුටර් කෝස් එකේ යනවා. ඒක කරනවා. ඒකට ගාණක් 1500ක් දෙන්න ඕනේ. ඉංග්‍රීසි එකට කම්පියුටර් එකට 800ක් දෙන්න ඕනේ. අර සර් දාන සල්ලි වලින් තමයි ඒක ගෙවන්නේ. මම දැන් ලබන මාසේ වගේ මගේ ටිකට් කපයි ඉස්පිරිතාලේ. ඉතින් ගෙදර ආවට පස්සෙත් මට වැඩක් කරගන්න බැරි වෙනවා. මොකද මට තාම ඇවිද ගන්නවත් බැරි හින්දා මට මේ දරුවෝ 3 දෙනෙකුයි නෝනා ඉන්නවා. ඒගොල්ලන්ට ඉන්න තැනක් නැහැ. ඒ නිසා මට දැන් ඉඩමක් හම්බ වෙලා තියෙන්නේ. ඒකේ ගේ හදාගෙන ළමයිටත් ආරක්ෂාවක් ඇතුව ඉන්න ළමයි ඉගෙනගෙන ඒගොල්ලෝ ආරක්ෂාවක් කරන මට්ටමට එනකන් මට පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා ඒ අය මට උදව් උපකාර කරනමින් වැඳලා ඒ තුමන්ලාගෙන් උමියලාගෙන් මම ඉල්ලා සිටිනවා. මට පුළුවන් මේ බලන්න මේ චූටි දුව හැමදාම මට කෝල් කරගෙන තාත්තේ මට පාළුයි මට එන්න කියගේ. මං දැන් අවුරුද්දයි මාස 7ක් රෝහලේ වාරියපොළ පුනරුත්ථාපනයකගේ. ඉතින් මෙයා මට සෑහෙන දුකයි මෙයා ගැන. පොඩි දවසේ ඉඳන්ම මම මෙයාට හුරතල් කරන්න මම හිතියේ නෑ. දැන් මෙයාව මොන්ඩිසෝරි දාන්න ඕන හින්දා තමයි මම එන්නේ. අනිත් දුවල අවුරුදු 2ක් මොන්ඩිසෝරි ගියා. ඒ වුණාට මෙයාව දාගන්න මට බැරි වුණා. සල්ලි තිබුණෙත් නෑ මම හිටියෙත් නැති හින්දා. නෝන හැමදාම මා ළඟට එන්න වුණා ව්‍යායාම කරන්න. උදේ නෝන හතාමාරට එනකොට ඉස්පිරිතාලට ඇවිල්ලා ඊට පස්සේ එයා පහට තමයි එතනින් මට කන්නක් දීලා එයා ආවේ පව් ගෙදර එන්නේ. ඉතින් ඒ නිසා ලොකු දුවට ඉස්කෝලේ යන ටිකක් අපහසු වුණා. මොකද චූටි දුවව බලා ගන්න ඕන හින්දා. ඉතින් දැන් මම ටිකට් කපාගෙන හරි ලබන මාසේ එනවා. ලබන අවුරුද්දේ ඉඳන් මෙයා මොන්ඩිසෝරි දාන්න. දැන් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි නිවසක් නැති එක අපිටම කියලා. ඉතින් අපිටම කියලා ඉන්න තැනක් හදලා දෙන්න ඔබ තුමාලාට පුළුවන් වුණොත් හුඟක් පින් කියලා තමයි මම කියන්නේ. ඉතින් කුරුණෑගල ලංකාපවුර අපි
අද ඇවිල්ලා තියෙන්නේ පුදුම දුක්බර කතාවක් කියන්න. ඉතින් ලංකාවේ ඉන්න අයගෙනුත් පිටරට ඉන්න ඔයාලාගෙනුත් ආදරෙන් සාදරෙන් මුලින්ම පිළිගන්නවා. ඉතින් අපිට මේ පණිවිඩය කිව්වේ වසමේ ග්‍රාමසේවක නිලධාරි මහත්මිය. අපි මහවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ තාත්තා ගැන කතාව මේ වෙනකොටත් ඔයාලා දන්නවා. චූටි දුව ඉන්නවා, තව දුවලා දෙන්නෙක් ඉන්නවා, අම්මා ඉන්නවා. ඉතින් මේ කට්ටියට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ තාත්තා අසරණ වෙලා තියෙන්නේ. ඉතින් මේ තාත්තට ශක්තිය තිබුණා නම්, හයිය තිබුණා නම් මේ දරුවන්ටවත් අම්මලාටවත් දුකක් වෙන්නේ නැහැ. පිටින් කන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දරුව පුදුම දුකක් විඳින්නේ ඇත්තටම. ඉතින් මමත් තාත්තා කෙනෙක් හැටියට මටත් ඉන්න අවුරුදු 1 මාස 7ක දුවක්. ඉතින් දුවේකට තියෙන ආදරේ සෙනෙහස මට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලට අලුතෙන් කියන්න ඕනෙත් නැහැ. ඉතින් දුවලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ තාත්තගේ හිතේ කොච්චර වේදනාවක් ඇද්ද? අම්මගේ හිතේ කොච්චර වේදනාවක් ඇද්ද? ඉතින් මිහි පිට මම කියන්නේ මම ඇත්තටම දෙවිවරු දැකලා නැහැ. මම දෙවිවරු කියන්නේ අපිට උදව් කරන මිනිස්සුන්ට. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් මට අපිට උදව් කරන්නේ ලංකා පවුර අපිට උදව් කරන්නේ මිහි පිට දෙවිවරු. අන්න ඒ අයට තමයි මම නම් දෙවිවරු කියන්නේ. ඉතින් ඒ වගේම මේ තාත්තටත් මේ පවුලේ අයටත් නොදන්න දැක්ක නැති මිනිස්සු ටිකක් උදව් කරනවා. ඒ වුණත් ඒ මිනිස්සුන්ට හැමදාම උදව් කරන්නත් බෑ. දෙයියෙක් වගේ මිනිස්සෙක් ඉඩමක් දීලා තියෙනවා. ඒක කොච්චර පිනක්ද? ඒ වගේම මේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්න, ඒ වගේම සාමාන්‍යයෙන් උදව් උපකාර කරන ක්ලාස්වල සර්ලා. ඉතින් එයාලා උදව් කරන්නේ මේ පවුල අසර නිසා, මේ පවුලට උදව් උපකාර ඕන නිසා. හාමුදුරුවෝ දෙන බත් ටික කන්න වෙලා තියෙනවා. ඒ බත් ටික හවසට ඉතුරු වුණාම ඒ ටික රත් කරලා උදේට කනවා. අපිට මොනවද අඩුපාඩු? ඇත්තට මටත් දුකයි කියන්න. පුළුවන් නම් මේ ඇහැට නිවසක් හදාගන්න, ගෙයක් දොරක් හදාගන්න. ලංකාවේ වගේම විදේශගත වෙලා ඉන්න ඔයාලගෙන් ආදරෙන් මතක් කරලා ඉල්ලනවා. මෙයාලා ඉල්ලන්නේ කාමර දෙකක් හදාගන්න උදව් කරන්න කියලා. මේ පුංචි දුවයි, මේ පුංචි දුවලා දෙන්න ලොකු වුණා නම් මේ අම්මට තාත්තට ශක්තියක්. ඉතින් එයාලට පුළුවන් නම් උදව් කරන්න. ඉතින් ලංකා පවුර අපිට පුළුවන් ඇවිල්ලා මේ හැම දෙයක්ම උදව් උපකාර, ඔයාලගේ දෙන උදව් උපකාර එකතු කරගෙන මේ සමාජයට උදව්වක් කරන්න, මේ සමාජයට යම්කිසි සේවාවක් කරන්න අපිට පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ උදව් උපකාර. ඉතින් අපි විවිධ වැඩසටහන් කරනවා. ඇත්තටම අද මේ වගේ වැඩසටහනක් හම්බුනේ මෙයාලගේ පිනට වෙන්න ඕන. ලංකාවේ විවිධ පින්කම් කරන අය ඉන්නවා. තමන්ගේ අම්මා වෙනුවෙන්, තමන්ගේ දුව වෙනුවෙන්, තමන්ගේ පුතාල වෙනුවෙන්, තමන්ගේ පුතාගේ උපන්දිනයක් වෙනුවෙන් මේ දරුවන්ගේ අනාගතය හදන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් පින් කියලා මම වැඳලා ඉල්ලනවා. ඒ වගේම අපි විවිධ වැඩසටහන් වලට යද්දී සමහර වෙලාවට අපි ටීම් එක එකතු වෙලා අපේ අතින් සල්ලි දාලා බඩු ඇර යන වාර අනන්තයි. ඒ වගේම අපිට දෙවිවරයෙක් වගේ උදව් උපකාර කරා මේ අම්මලාට තාත්තලාට එද්දින් මේ දුවලට බඩු ටිකක් අරන් එන්න සම්පත් පුතා මම සල්ලි වගේක් account එකට දැම්මා. මම කිව්වවත් නැහැ. මාව විශ්වාස කරන මිනිස්සු, දෙවිවරුවෝගේ මිනිස්සු සම්පත් පුතා account එකට සල්ලි ටිකක් දැම්මා. ඔයා යද්දින් බඩු ටිකක් අරන් යන්න. මම කාට අරන් යන්නද කියලා කියන්නේ නැහැ. මට බිල් ඕනෙත් නැහැ, මොකුත් ඕනේ නැහැ. මොකද අපි බඩු අරන් යන අයට බිල් එකක් අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා. ඔයා අරන් ගිහලා දෙන්න කියලා. ඉතින් මේ කුවෙට් වල ඉන්න අම්මටයි පුතාටයි තාම එයාලගේ නිවසවත් හදලා නැහැ. ඒ වුණත් මිනිස්සුන්ට උදව් කරනවා. දුක දන්න මිනිස්සු මිනිස්සුන්ට උදව් කරනවා. අපි යනකොට අරන් යන්නේ අපි කරන පිං පව් විතරයි. අනිවාර්යෙන්ම ඒ දෙක විතරයි. අපි එනකොට අරන් එන්නේත් නැහැ. එනකොට අරන් එන්නේත් පිං පව් විතරයි. ඒව අනුව තමයි අපි ජීවිතේ ගෙන යන්නේ. ශක්තියක් තියෙනවා මේ ලෝකේ. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් අපිට බලපානවා. ඉතින් අම්මේ ඔයාටත් ඇත්තරම සහෝදරයා, ඔයාටත් ගොඩක් පින්. ඔයාලා දෙන ආහාර වලින්, දීපු ආහාර වලින් මෙයාට සතියක් දෙකක් කන්න පුළුවන් වෙයි. ඉතින් ඒකත් ඔයාලට ගොඩක් පින්. ලංකා පවුර මම ඉල්ලන්නේ ඔයාලා පුළුවන් නම් උදව් කරන්න මේ පවුලට කාමරයක් දෙකක් හදලා දෙන්න, මේ චූටි දුවලා දෙන්න ඉගෙනගෙන හොඳ රැකියාවක් කරොත් මේ තාත්තටත් අම්මට ජීවිත කාලෙට මේ නංගිටත් සලකන්න පුළුවන්. ඔයාලගෙන් උදව්වක් ඉල්ලන්නේ මේ අයට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාරයක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා. මෙයාලට නිවස හදාගන්න අඩිතාලමක් දෙන්න පුළුවන් නම්, මොකද මේ අයට මේ වෙනකොට පර්චේස් 10ක ඉඩමක් දීලා තියෙනවා. ඉතින් තව කට්ටිය නොදැක්ක කට්ටිය විවිධ උදව් උපකාර කරලා තියෙනවා. ලංකා පවුර අපි හරහා මෙයාලට පුළුවන් අනිවාර්යෙන් නිවසක් හදලා දෙන්න. ඉතින් ඒ දෙයට උදව්වක් උපකාරයක් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ පවුලට නිවස හදන්න උදව් උපකාර ඔයාලා කරනවා නම් හොඳ කොමෙන්ට් එකක් තියලා ටොයිලට් පහසුකමක් අවශ්‍ය වෙනවා. නැත්තම් ටොයිලට් යන්න අපහසුයි. දැන් වුණත් ඉතින් ටොයිලට් යන්න අපහසුයෙන් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ගොඩක් පිං. මේ පවුලට දැන් විවිධ කට්ටිය ඉතින් සුළු වශයෙන් උදව් කරනවා. ඒ නොදැක්ක අය පිනක් කරන්ඩ දකින්න ඕනේ නැහැ, නමක් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒක පින අනිවාර්යෙන් අපිට ලැබෙනවා. ලංකා පවුර අපි
කරන්නේ අන්න ඒ දෙයි. ඔයාලට කරන්න බැරි පින ඔයාලගේ ඇස් දෙකෙන් දකින්න සලස්සනවා. ඔයාලා දෙන මුදල් උපකාර වලින් අපේ පවුලවල් කවුරුත් යැපෙන්නේ නැහැ. මොකද මගේ නෝනත් රස්සාවක් කරනවා. මම හොඳ ව්‍යාපාරයක් කරනවා. ඉබ්බාගමේ ඒ දේවලුත් යොදවලා අපේ මුදලුත් යොදවලා තමයි අපි මේ දේවල් කරන්නේ. මොකද ලංකා පවුර අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ව්‍යාපාරික කටයුතු කරන අය, රජයේ ජොබ් කරන අය, අපි පවුරක් වශයෙන් තනි පවුලක් නෙමේ පවුරක් වශයෙන් නැගී හිටලා මේ දුප්පත් පවුල් වලට උදව් උපකාර කරන්නේ. නැගී හිටින්න යම් කිසි දෙයකින් නැගී හිටින්න. ඉතින් මේ පුංචි දරුව දෙන්නට උදව් උපකාර කරන්න පුළුවන් නම් ඉතින් ඒක ගොඩක් ඉතින් මේ වැඩසටහන බලන ඔයාලගෙන් අපි ඉල්ලන්නේ මේ පවුලට අවශ්‍ය කරන දේවල් ලබා ගැනීම සඳහා. මොකද උදව් උපකාර අවශ්‍යම පවුලක්. ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා කියන්නේ එයාලා ඉගුණ ගන්නවා කියන්නේ, තව ෂූටි දුවෙක් ඉන්නවා කියන්නේ. ඉතින් අම්මට රස්සාවක් කරන්න බෑ, මේ අයව රැක බලා ගන්න තාත්තට රස්සාවක් කරන්න බෑ. කොහොමත් අනුන් දෙන දේවල් වලින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් හැමදාම මේ මිනිස්සුන්ට ඒව කරන්නත් බෑ. ඔයාලගෙන් ලංකා පවුර අපි ඉල්ලන්නේ යහපත් සමාජයක් උදෙසා. ලංකා පවුර අපේ channel එක subscribe කරගන්න, අපිට මේ නිවස හදා ගැනීමට උදව් උපකාර කරන්න පුළුවන් සෑම සියලු දෙනාම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ලංකා පවුර අපිට කතා කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි.